සුබ දවසක් කොහොල හැමෝටම මම අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් මේ ශරීරයේ උෂ්ණය වැඩි නම් ඔබට ගැබ් ගැනීමට අපහසුතාවයක් තිබෙනවා කියලා ඔබ අහලා ඇති. ඉතින් ගොඩක් දෙනෙක්ට මේ හේතු වෙනවා ගැබ් ගැනීම ප්‍රමාද වීමට. ඉතින් මේ ඇඟේ උෂ්ණ වැඩි කියලා ඔබ අහලා තිබුණාට මොකද්ද මේකට හේතුව? කොහොමද ඒක නැති කරගන්නේ? මනිම ගර්භණී වෙන්නේ කොහොමද කියලා මම අද කියලා දෙනවා. ඉතින් ඊකටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අපගේ ශරීර අභ්‍යන්තරයේ ශරීර උෂ්ණත්වය නියාමනය කරනු ලබන්නේ අපගේ මොළයේ තියෙන හයිපොතලමස් කියන කොටසින්. ඉතින් හයිපොතලමස් අපගේ උෂ්ණත්වය නිතරම නියාමනය කරනු ලබනවා. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය අපගේ සෙල්සියස් අංශක 37ක් පමණ තිබිය යුතුයි. ඉතින් අපේ ශරීර උෂ්ණත්වය ඉතා අඩු නම් හයිපොතලමස් මගේ ශරීරයේ තාපය කියන්නේ උෂ්ණත්වය ඒ තිබිය යුතු ගාන දක්වා වැඩි කිරීමට තාපය ජනනය කරගෙන පවත්වාගෙන යනවා. ඉතින් මේක තමයි ශරීරයේ තිබිය යුතු උෂ්ණත්ව ප්‍රමාණයට වඩා වැඩි නම් සෙල්සියස් අංශක 37ට වඩා වැඩි නම් එය උෂ්ණය වැඩි කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔබේ හෝමෝනවල වෙනස් වීම, පාවිච්චි කරන ඇතැම් ඖෂධ, සමහර සෞඛ්‍ය තත්ත්වයන්, මේ වගේම වැඩිපුර දහඩිය දැමීම වගේ සිදුවනවා නම්, උණුසුම් බවක් වගේ දැනෙනවා නම් ඔබගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙලා කියලා ඔබට සොයා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබට මේ උෂ්ණාධික බවකින් ඔබේ ශරීරයේ යුක්තයිද කියලා හොයාගන්න විවිධ රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් ඒවට මේ ඔබට පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, පළමුවෙන්ම ඔබේ අධික ශරීර උෂ්ණත්වයක්, ඒ කියන්නේ සෙල්සියස් අංශක 37ට වඩා වැඩි නම්, ඒ කියන්නේ ෆැරන්හයිට් වලින් නම් 103ට වඩා, ඒ 103 හෝ ඊට වඩා වැඩි නම් අධික ශරීර උෂ්ණත්වයක් තියෙනවා කියලා ඔබට හොයාගන්න පුළුවන්. මේ උෂ්ණත්ව මානයකින් ඔබට පරීක්ෂා කිරීමට පුළුවන් පහසු වෙන්න. ඒ වගේම උණුසුම් ඒ කියන්නේ සමේ උණුසුම් බව වැඩි වීම, රතු හෝ වියලි සමක් තිබීම, ඒ වගේම ශරීරයේ ස්පන්දනයේ වැඩිවීම, ඉස්සරදය, ක්ලාන්ත ගතිය, උක්කාරය, සිහි නැති ගතිය, ඒ වගේ ලෝක ලක්ෂණ තියෙනවා නම් ඔබේ ශරීර උෂ්ණත්වය වැඩි කියලා ඔබට පහසුවෙන්ම තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රොජෙස්ටරෝන් සහ එස්ටඩෙටෝල් කියන හෝමෝනවල බලපෑම මගින් ඔබ තාප විසර්ජනය, ශරීරයේ තාප විසර්ජනය ප්‍රවර්ධනය කිරීම සිදුවනවා. ඉතින් ප්‍රොජෙස්ටරෝන් තාප සංරක්ෂණය සහ ඉහළ ශරීර උෂ්ණත්වයක් ඇති කිරීමට හේතු වෙනවා. ඉතින් මේ හෝමෝනවල වැඩිවීම නිසා ඔබගේ ශරීරයේ උෂ්ණත්වය, උෂ්ණාධික බවක් ඇති වෙනවා කියලා ඒ නිසා තමයි කියන්නේ. ඒ වගේම සමහර අවස්ථාවල මේ ශරීර උෂ්ණත්වයේ කොපමණ ප්‍රතිකාර ගත්තත් ඔබට පාලනය කිරීමට නොහැකි වෙලා තිබෙනවා. ඉන් ගර්භණී සමයේදී සහ ආර්ථව හරණයේදී හෝමෝන වෙනස්කම් නිසාත් මේ සිදුවන්නට පුළුවන්. ඒ වගේම ජානමය ආබාධ, විවිධ ආසාදන, පෝෂණ ගැටලු, ඒ වගේම මේ වගේ විවිධ හේතු, ඒ කියන්නේ පීලිකා රෝග වගේ තිබෙනවා නම්, මොළයේ තුවාල වගේ දේවල් තිබෙනවා නම් මේවා පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඔබේ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 103ට හෝ ඊට වැඩි වැඩි නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතුයි. ඉතින් ඔබගේ ශරීරයේ උෂ්ණත්වය ඔබ පරීක්ෂා කරලා ඒ තහවුරු කරගෙන ඔබට පුළුවන් මේ උෂ්ණත්වය අඩු කර ගැනීමට විවිධ දේවල් කරන්න. ඉතින් පළමුවෙන් මම සඳහන් කරන්න ඔබට පහසුවෙන්ම මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් වැඩිපුරම දියර වර්ග පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ජලය වැඩිපුර පානය කරන්න ඕනේ. ලීටර 3ක් 4ක් අතර ප්‍රමාණය දිනකට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ ගොඩක්ම ඒ සඳහා උපකාරී වෙනවා. ඒ වගේම මත්පැන්, තේ සහ කෝපි වගේ දේවල් පානය කිරීම විජලනයට හේතු වෙනවා. ඉතින් මේ වගේ වැළකෙන්න ඕන.
ඒ වගේම ඔබ ස්නානය කිරීමෙන් වළකින්න ඕන. ඒ කියන්නේ සීතල වතුරෙන් ස්නානය කිරීමෙන් වළකින්න ඕන. ඔබගේ උෂ්ණත්වය අධික නම් පැරසිටමෝල් වගේ දෙයක් පෙට්ටි දෙකක් අතර බොන්න පුළුවන් නම් ඒක ගොඩක්ම හොඳයි. ඒ වගේම ඔබ තෙත මාත්තු කරගන්න ඕනේ. ශරීරය සිල් කරන්න තෙත මාත්තු කිරීමට ස්පොන්ජ් කෑල්ල එකකින් හරි ඔබට කරන්න පුළුවන්. ඒ ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට කියන්න මම කතා කරන්න යන මාතෘකාව ඉතින් ගැප් ගැනීම සඳහා ඔබට ශරීරයේ උෂ්ණ අධික බව අඩු කර ගැනීමට ඔබට ගත යුතු ආහාර පාන මොනවද කියලා. ඉතින් පළමුවෙන්ම ඔබට දෙහි වතුර, දෙහි යුෂ කියන්නේ ශරීරයේ තාපය අඩු කරන ගොඩක්ම උපකාරී වන පානය. ඉතින් ඔබට පුළුවන් ශරීරය සිල් කර ගැනීම සඳහා දෙහි යුෂ, දෙහි ගෙඩියක යුෂ, සීනි සහ සීතල වතුර වලට මිශ්‍ර කරලා ඔබට පානය කිරීමට පුළුවන් නම් ලුණු මිශ්‍ර කරලා පානය කරන්න. ඉතින් මේ ගොඩක්ම ඔබේ ශරීරය සිල් කරනවා වගේම වෙනත් සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනීම සඳහාත් ගොඩක්ම උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම කොමඩු කියන්නේ ගොඩක්ම ශරීරය සිල් කිරීමට හේතු වන පානයක්. ඉතින් ඔබට පුළුවන් කොමඩු යුෂ බීම පානය කිරීමට පුළුවන් නම් ඒ ගොඩක්ම වැදගත්. ඒ වගේම පිපිඤ්ඤා යුෂ, ඒ වගේම පොල් වතුර කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක් ශරීරයේ උෂ්ණය අඩු කරන්න. ඒ වගේම මින්ට් කොළ යුෂ, ඒ වගේම කිරි සිසිල් කර කිරි. ඉතින් මේවත් ගොඩක්ම වැදගත් ඔබ ශරීරයේ උෂ්ණත්වය අඩු කිරීම සඳහා. ඒ වගේම ඔබට පුළුවන් නම් ස්ට්‍රෝබෙරි වැනි පාලතුරු. ඉතින් ඒවත් ශරීරයේ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. බීමක් විදිහට සාදාගෙනත් ඔබට බොන්න පුළුවන්. ඒ වගේම සෑල්දේරි, වට්ටක්කා, පිපිඤ්ඤා කියන එළවලුත් ඔබට පුළුවන් සලාද හෝ තම්බා හෝ ආහාරයට එකතු කරගන්න. ඉතින් ඒක ගොඩක් වැදගත් ශරීරය සිල් කිරීමට. ඒ වගේම කස්ලා බීෂ පානය, එහෙත් ගොඩක් වැදගත්. ඒ වගේම යෝගට්, ස්මූදි වගේ දේවල් ඔබට අයිස් එකතු කරලා පානය කරන්න පුළුවන්. ශරීරයේ උෂ්ණය අඩු කර ගැනීමට ඔබට පුළුවන්. ඒ වගේම ඔබ නිතරම ශරීරය සිසිල් කර, කියන්නේ වාතය හොඳට හුලං ශරීරයට වැදෙන තැනක ඉන්න ඕනේ. ඒ වගේම සිසිල් ජල තටාකවල බැහැලා ඉන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වැදගත්. වගේම නිතරම මම කලින් සඳහන් කරපු පාන වර්ග සිසිල් කරන දියන වර්ග බොන්න ඕනේ. වගේම වැඩිපුර ගමන් බිමන් යන්න එපා. තුන ශරීරික තහඩිය දමන තුන ශරීර උෂ්ණය වැඩි කරනවා. ඒ වගේම හුස්ම පහසු සැහැල්ලු ඇඳුම් අඳින්න ඕනේ. ඒ වගේම තාප නියාමක අතිරේක ගන්න ඕනේ. ඒක වෛද්‍යවරයෙකු උපදෙස් මත ලබා ගන්න ඕන ගොඩක් හොඳයි. ඒ වගේම ඔබට තයිරොයිඩ් ගැටලු, සෞඛ්‍ය ගැටලු තිබෙනවා නම් ඒවට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙකු හමු වෙන්න. ඒකත් ගොඩක් වැදගත් ඔබේ ශරීරයේ උෂ්ණ අධික බව අඩු කිරීමට. ඉතින් මම දැන් ඔබට සඳහන් කරා ඔබට මොනවාද ඔබේ ශරීරයේ උෂ්ණය අඩු කිරීමට මොනවාද භාවිතා කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් විටමින් සී වලින් ඔබේ ශරීරයේ උෂ්ණත්වය අඩු කිරීමට ගොඩක් උපකාරී වෙනවා කියලා හොයාගෙන තිබෙනවා. ඉතින් විටමින් සී අඩංගු ආහාර, ලෙමන් වගේ දේවල්. ඉතින් මේවා පාන ඔයාලට පානය කරන්න පුළුවන් නම් ගොඩක්ම වැදගත්. ඉතින් ග්‍රීෂ්ම කාලය තුල ශක්තිය වැඩි කිරීම සහ නැවුම් බවක් දැනීමට, ශරීරයේ මොයිස්චරයිස් කිරීමට වගේ දේවල් වලට මේ ලෙමන් යුෂ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔක්සිජන් අවශේෂණ වැඩි කර ගැනීමටත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම කෙසෙල්. කෙසෙල් කියන්නේ අධික ජලය අන්තර්ගත පළතුරක් කියන කොමඩු සහ කෙසෙල්. ඉතින් කෙසෙල් ශරීරයේ සිසිලනය කිරීමට ගොඩක් වැදගත්. ඉතින් කෙසෙල් ඔබට බීමක් විදිහට එකතු කරගන්න පුළුවන්, ස්මූදි වගේ හදලා බොන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක්ම වැදගත් ශරීරයේ සිල් කිරීමට වගේම වැඩ අඩු කිරීමට වගේම ශරීරයෙන් විෂ ඉවත් කිරීමට. ඉතින් කොමඩු සහ පැංගිරි පාලතුරු ඒවා ගොඩක්ම ජලය අන්තර්ගත වන දේවල්. ඉතින් කොමඩු යුෂ ඔබට පානය කරන්න හරි පුළුවන්. මස් කොමඩු සහ අනිත් කොමඩු වර්ග තාපය තුළ සිසිල් හා සෞඛ්‍ය සම්පන්න කිරීමට ශරීරය ගොඩක්ම උපකාරී වෙනවා. ඉතින් මම වගේම තව සඳහන් කරන්න ඔබට බීට්‍රූට් යුෂ පානය කරන්න පුළුවන්. ඒ වගේම දෙලුම් යුෂ, පිපිඤ්ඤා යුෂ,
ඉතින් මේවා mint user. ඉතින් මේවත් ගොඩක් වැදගත්. ඒ වගේම පැපොලිෂම කලින් සඳහන් කරා. ඉතින් මේවා ඇඟ සිසිල් කිරීමට තාපය අඩු කිරීමට ගොඩක්ම ප්‍රකාරී වෙන. ඒ වගේම සීතල කිරි. ඒ දිවා කාලයේදී ඔබට එකතුක ශරීරයට මේ පානය කිරීමෙන් ශරීරයේ සිල් බවක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ගැබ් ගැනීම සඳහා මේ අධික කැල්සියම් ප්‍රමාණය අඩංගු වන නිසා ඒ වගේ ආම්ලිකතාවය වළක්වා ගන්න පුළුවන් ඔබේ ශරීරයේ ගෑස්ට්‍රයිටිස් වගේ තියෙනවා. ඉතින් මේ ගොඩක්ම වැදගත් සීතල කිරි පානය කිරීම. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම අනිත් වීඩියෝත් බලන්න, channel එක subscribe කරන්න, අනිවාර්යෙන්ම bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට ඉක්මනටම videos බලන්න පුළුවන් මගේ. අනිවාර්යෙන්ම අදහස් පහලින් comment කරගෙන යන්න. දැනගන්න දෙස්නෝ නම් අනිවාර්යෙන්ම අහන්න. ඉතින් ඔයාලට මේ උපදෙස් පිළිපැද්දොත් ඉක්මනින්ම මාසයක් වගේ කාලයක් අතර ගර්භණී වෙන්න පුළුවන්. ඒ මොනවත් ඉන්නව. ඉතින් අනිවාර්යෙන්ම like කරන්න, share කරන්න, දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.